ඔබට මෙම වීඩියෝයෙන් ගෙන එන්නේ වාසනා උනපන්දුනහත් සැන්ද්‍රියානා සාකය ගැනයි බලන්න මෙම වීඩියෝව අපි අදත් ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා අපේ AK Garden YouTube channel එකට අපි ඔන්න ඔයගලන්ට තවතත් වීඩියෝ එකක් අරගෙන ආවා මම ඒකෙදි කියලා දෙන්නේ මෙන්න මේ ශාකය ගැන ගොඩක් දෙනෙක් මේ ශාකය පෙන්වන සැනියම දන්නව මොකද්ද කියලා මම මේක කියලා දෙන්න හදන්නේ කිසිම මාධ්‍යයක් නැතුව කිසිම මාධ්‍යයක් නැතුව කොහොමද මේ පැලේ අපි සකස් කරගන්නේ කියලා මේක ඇත්තටම ඉන්ඩෝ plant එකක් මේක ගොඩාක්ම අපිට 100%ක් හේවණි තියලා හදන්න පුළුවන් ශාකයක් එතකොට මේක ගොඩක් දුරටම පාවිච්චි වෙනවා ඔය ඔෆිස් වල මේසවල් උඩට එතකොට බැංකු වල ඒ වගේම ගෙවල් වල වුණත් නිදන කාමරය සහ සාලය ඔවගේ තැන් වලට මේ ශාකය ගොඩක් පාවිච්චි වෙනවා අතරම මේක මේ වාසනා වුණ කියලා ඔයගොල්ලෝ අහලා ඇති මේක වාසනා වුණ කියන ශාකය කියන්නේ මේකම තමයි මේකේ පොඩි මතයක් තියෙනවා මේක අර ගෙවල් තුල තිබිල් මේ තිබ්බන් පස්සේ අපිට අර වාසනාව ගෙන දෙනවා කියලා අපි ඇත්තටම මෙච්චර විශ්වාස කරන්න හොඳ නැහැ ඒ වගේ එක්කෙනාගේ හදලා තියෙන මතයන් ඉතින් මම කියලා දෙන්න හදන්නේ කොහොමද මේක කිසිම මාධ්‍යයක් නැතුව ඒ කියන්නේ කොහොමද මේක අපි මේ හදාගන්න කියලා මේකේ වාසනා උනක් කියලා තමයි ගොඩක් දෙනෙක් හඳුන්වන්නේ මේක ඇත්ත නම මේක වර්ග කීපයක් තියෙනවා මේක ඇත්ත නම තමයි සැන්ඩ්‍රියාන එතකොට මේක වර්ග කීපයක් තියෙනවා මේ ශාකය හරි ලස්සනට අපිට ඕන විදිහට මේක අපිට හදාගන්න පුළුවන් ශාකයක්. ඔයගොල්ලෝ සමහරක්ට දැකලා ඇති මේකේ එක එක හැඩතල හදලා මේ ශාකේ තියෙනවා. ඒ කියන්නේ කොණ්ඩයක් ගොතනවා වගේ ගොතලා තියෙනවා. එක එක විදිහට එක ආකාරයෙන් ගස් දෙක තුනක් එකතු කරලා ගොතලා මේ ශාකේ අපිට ඕන විදිහට හැඩ ගන්න පුළුවන් ශාකයක් තමයි සැන්ඩ්‍රියානා කියන ශාකය. ඔගොල්ලෝ ගොඩක් දුරට දැකලා ඇති මේක හැඩතල දාලා හදලා තියෙන වෙලඳපොළ විකුණන්න තියෙනවා ඉතින් මේ හැඩතල දාලා හදලා තියෙන ශාකයක් සාමාන්‍ය රුපියල් 3000 4000ක් වැනි ලොකු මුදලකට අලෙවි වෙනවා වෙලඳපොළේ ඉතින් මම කියල දෙන්නේ කොහොමද මේක මාධ්‍යයක් නැතුව ඇත්තරම අපිට හදා ගන්න පුළුවන් සහ අපිට ගේ ඇතුළේ තියා ගන්න පුළුවන් කියලා මම ඔයගලන්ට කියන්න හදන්නේ හරිම සිම්පල් හරිම ලේසි දෙයක් ඔයගලන්ට මුකුත් ඇත්තරම ඒකේ ලොකුවට කියලා කරන්න දෙයක් නෑ ඔයගලන්ට ඔයගොල්ලන්ට තියෙන්නේ විනිවිද පේන වතුර වීදුරුව අරගන්න කීතරයි අරගෙන මේකට මුකුත් අපි දැන් වෙන මාධ්‍ය සකසන වගේ කොම්පෝස්ට් එතකොට පාසන් කොහොබත් නැලි ඔවගේ දේවල් අවශ්‍ය නැහැ. ඊටාම් සුළු දෙයක් තියෙන්නේ අපි මේ ශාකය අපිට අවශ්‍ය මුල් හරියෙන් කපාගෙන මේ ශාකය මෙන්න මේ විදිහට වතුර වීදුරුවට පස්සල් දාන්න පුළුවන් බලන්න කොච්චර ලස්සනද කියලා මේ ශාකය වතුර වීදුරුවට දැම්මර පස්සේ විනිවිද පේන නිසා අපිට තව ඕනනම් මේකට තව අතු කෑලි මේ වගේ දෙක තුනක් දාලා මෙහෙම වටේටම පේන්න හරි ගස්සන්න පුළුවන්. ඒතර මේක මේ වතුර දාලා තිනකොට දවස් 20 21ක් වගේ යනකොට මේ යට හරියේ මුල් දැදීමක් සිද්ධ වෙනවා. ඉතින් අපිට මේක සබ්ජෙක්ට් එක පාරක් වගේ අවුවට ආවරණය කරලා නැවත ඇතුළෙන් තියන්න පුළුවන්. මහලකෝඩ මහන්සි වෙන දියක් නැහැ මේකට. අපිට තේින්නේ මේ වීදුරුව ගත්තා සත්‍යකට පාරක් වතුර එක අයින් කරා අයින් කරලා නැවත මේක පොඩක් හිරුවලේට ආවරණය වෙන්න තිබ්බා විනාඩි 5 10ක්. නැවත අපිට ඒ දිවිච්ච ස්ථානෙම ස්ථානගත කරන්න පුළුවන් ශාකයක්. ඉතින් හරිම ලේසි ඔයගලන්ට මේක ඔයගලන්ට බෝ කරගන්න ඕන නම් වෙන මාධ්‍යයක් අපිට සකසලා අර මම කලින් කිව්වා වගේ වැලි පහසු කොම්පෝස්ට් කොහොමවත් 10 ඒ වගේ මාධ්‍ය කිහිපයක් එකතු කරගෙන අපිට මේකේ පළ විශාල සංඛ්‍යාවක් බෝ කරගෙන එළිය හදන්නත් පුළුවන් මේකේ අපේ දැනටමත් ශ්‍රී ලංකාව තුල සහ එක එක රටවල ගොඩක් ජනප්‍රිය ශාකයක් මේ ශාකය සැන්ඩ්‍රියානා කියන ශාකය එතකොට මේකේ අපිට දැනට ඉන්න අපේ ශ්‍රී ලංකාව තුල මේ වගේ මේ පැල විතරක්ම සැන්ඩ්‍රියානා එක එක වර්ග තියෙනවා තද කොළ පාට තියෙනවා ලාකොළ පාට තියෙනවා මෙහිම ඩබල් සහ ට්‍රිබල් වෙච්ච පාටවල් තියෙනවා සුදුත් මික්ස් වෙලා එතකොට මේ වගේ මේ ශාක විතරක් කරගෙන යන පැල තවන් අපේ ලංකාව තුල තියෙනවා විශාල ප්‍රමාණයක් එතකොට මේක හොඳ ශාකයක් හොඳ ඉල්ලුමක් තියෙනවා හොඳ වෙළඳපොළක් තියෙනවා හොඳ මිලක් තියෙනවා මේ ශාකය පැහැදිලිව ඉතාලියේසින් මම මේ කියපු විදිහට ගේ ඇතුලේ
තියාගන්න පුළුවන් අනික වාසනා සම්බන්ධව ලොකු දෙයක් තියෙන ශාකයක් මේ ශාකේ ඉතින් මම හිතනවා අද ඔයගලන්ට මේ ගැන ආපු වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි මේක මේ විදිහට අපිට ගේ ඇතුළ තියන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ ලොකුට දඟලන්න ඕනේ නැහැ බොහොම සිම්පල් දෙයක් මම ඔයාලට කියලා දුන්නේ ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා ඔයගලන්ට එහෙනම් අපි නැවතත් මේ වගේම වෙනත් වීඩියෝ එකකින් ඔයගලම අපි නැවත හමු වෙනවා එහෙනම් ඔයගලන්ට शुभ दवसा।